වස්සාන ධර්ම දේශනා සාමාන්‍ය දෙවි කෙනෙක්ට පින්වත්නි වැසිකිළියක් තරම් කුඩා කාමරයක හිර වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. දෙවි කෙනෙක් කියලා කියන්නේ කවුද? පින්වත්නි විමාන වස්තුපාලියේ සඳහන් වෙනවා. දෙවි කෙනෙක් කියලා කියන්නේ උන්නාන්සේලා වැඩ ඉන්න විමානවල. විමානවල වැඩ ඉන්න දිව්‍ය පුත්‍රයෝ දිව්‍යාංගනාව පින්වත්නි ඒ අය ඒකාන්තයෙන්ම විශාල ගව් 500ක් විතර දිග සමහර දේවතාවුන් උන්නාන්සේලාගේ යොදුන් 500ක් දිග යොදුන් 1000ක් දිග විමාන තමයි තියෙනවයි කියලා කියන්නේ. සාමාන්‍යයෙන් දෙවිවරු පින්වත්නි ඔය එක එක බිලි පූජා ආහාර පාන සල්ලි ඉල්ලන්නේ නැහැ දෙවිවරු. දැන් අපි දන්නවා සල්ලි ඉල්ලනවනේ අර පූජාවට අච්චර ගාණක් යයි මෙච්චර ගාණක් යයි කියලා මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්නවා පින්වත්නි. දැන් එතකොට වෙන්නේ මොකක්වත් නෙමෙයි දෙවිවරු නෙවෙයි එතන ඉන්නේ පින්වත්නි සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සුන්ගේ ඕනෑ එපාකම් පුරව ගන්න පින්වත් ඔබ දුක් මහන්සි වෙලා හම්බු කර ගන්න ධනය සියල්ලම අර මරුකරට හෙලනවා වගේ ඔක්කොම පූජා කරනවා පින්වත්නි. ඒක ධර්මයේ වෙනුවෙන් පූජා කළා නම් කවදා හරි පින්වත් ඔබට බණපදයක් මේ වගේ හරි අහන්න පුළුවන්. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන බිම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ කෝට්ටේ මාදිවෙල බෝධියපාර නම්බර 48 ලිපිනේ පදිංචි දැනට ලෙබනන්හි සේවයේ නියුතු W.A. චන්ද්‍රලතා මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ කොරෝනා රෝගයෙන් හුස්ම ගැනීමට අපහසුවෙන් සිටින සියලුම රෝගීන්ට නිරෝගී සුවය උදා වේවා යන සත් ප්‍රාර්ථනාවයි. එමෙන්ම 1977 ඔක්තෝබර් මාස 14 වන දින නැසී ගිය W.A. ධර්මදාස ආදරණීය පියාණන්ටත් 2015 වසරේ මැයි මාස 28 වන දින නැසී ගිය H.A. කර්ලයින් සිලට් මාතාවටත් 2020 පෙබරවාරි මාස 18 වන දින නැසී ගිය M. අරුණ කුරේ දයබර පුතණුවන්ටත් පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකා රාම වාසී පූජ්‍යපාද උන්වතුරු බුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී අමාමෑණි ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණාභීලාසි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ශ්‍රද්ධාකාමී වාසනාවන්ත සැඳහැබර පින්වත්නි, අද මේ උතුම් වූ දායකත්ව ධර්මානුශාසනාව පින්වත් ඔබ විසින් ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ උතුම් වූ ධර්මානුශාසනාව වෙනුවෙන් අද දින දායකත්වයේගෙන කටයුතු කරන්නේ
अंक 48 बोधियपार मादिवेल कोट्टे पदिंची देनट लेबनन ही सेवे नियुतु डब्ल्यू ए चंद्रलता महात्म्य विसिन एतुमियगे प्रधान आरमुन बलापुरत्व वन्ने एद्दासनम्स्य हत्ते हत्ते ඔක්තෝබර් 14 නැසීගිය WA ධර්මදාස පියාටත් 2015 මැයි මාස 28 වන දින නැසීගිය HA කර්ලයින් සීලට් මවටත් 2020 පෙබරවාරි 18 නැසීගිය M අරුණකුරේ පුතාටත් 2021 සැප්තැම්බර් 14 වන දින නැසීගිය WA ලීලාවති නැන්දාටත් ඒ වගේම ඒ පියාගේ පවුලේ නැසී ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් ඒ වගේම WA සුමනලතා සහෝදරියටත් සියලුම නැහිත මිතුරන් පෙරට කොටගෙන ඒ මිය ගිය පුතාගේ තාත්තගේ පවුලේ සියලුම දෙනාටමත් ඒ වගේම දන්නා නොදන්නා සියලුම පවුලේ සෑම සියලු දෙනාටමත් පින් අනුමෝදන් කරන්න තමයි ඒ අම්මා මේ පුණ්‍ය අනුමෝදනාවේ අපට සඳහන් කරලා තිබෙන්නේ පින්වත්නී ඒ ප්‍රධාන අරමුණු කරුණු කාරණා මූලිකස්ථානයේ තබමින් එතුමියගේ සෙසු අරමුණු සියල්ලම දේශනාව අවසානයේට සඳහන් කිරීමට කාල වේලාව ඉඩ හසර තබාගෙන අපි මේ ශ්‍රවණය කරන බණපදය ඒකාන්ත වශයෙන් අපි හැම දිනාටමත් දායකත්වයේගෙන කටයුතු කරන සැමටත් දෙවියන් සහිත ලෝකයාටත් මියගිය ඥාතීන්ටත් මගපල පිළිවෙලින් සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු උපකාරක වන ධර්මානුශාසනාවක්ම වෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කර ගනිමින් අදත් බණ අහන්නට සූදානම් වෙමු පින්වත්නි අද ධර්ම මාතෘකාව හැටියට පින්වත් ඔබට අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගෙවිල යන වටිනා කාලය පිළිබඳව අපි දන්නවා අපේ ජීවිතයේ ඉක්මනින්ම මේ කාලය කියන එක ගෙවිල යනවා තප්පර වලින් පටන් අරන් තප්පර 60ක් එකතු වෙලා විනාඩියක් හැදෙනවා ඒ විනාඩියක් හැදිලා පින්වත්නි විනාඩි 60ක් එකතු වෙනවා ඒක පැයක් වෙනවා ඒ පැය 24ක් එකතු වෙලා තමයි පින්වත්නි දවසක් බවට පත්වන්නේ උදෑසන සිට රාත්‍රී කාලයේ දක්වාත් රාත්‍රී සිට නැවත හිමිදිරි උදෑසන දක්වාත් අපි මේ ගෙවාගෙන යන කාලවකවානුව පින්වත්නි දිනපතා අවුරුද්දකට දවස් 365ක් තියෙනවා ඒ දින 365 ගෙවිලා අවුරුද්දක් වෙනවා ඒ අවුරුදු ගෙවිලා පින්වත්නි අපි ටිකෙන් ටික මායා කරා ළඟා වෙනවා මේ ගෙවෙන්නේ පින්වත්නි අපේ මනුස්ස ජීවිතයක් ලැබපු එකේ වටිනාම දුර්ලභ කාලය මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ලැබපු එකේ වටිනාකම දන්නේ ඉතාම ස්වල්ප දෙනයි මිනිසුන් අතරින් පින්වත්නි මේ වටිනා කාලය දන්නේ මනුස්ස ජීවිතයක වටිනාකම දන්නේ මනුස්ස ජීවිතයක් ගෙවෙන විදිහ දන්නේ ඉතාම ස්වල්පයයි ඒ ස්වල්ප දෙනා තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප්‍රමාදී පුද්ගලයන් හැටියට අප්‍රමාදීව ජීවිතයක් ගත කරන මිනිසුන් හැටියට මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේලා පහළවන්නේ සත්වයාව සසර දුකින් මුදවන්න සියලු සත්වයාව අප්‍රමාදී භාවයෙන් පුරවන්න ලෝක සත්වයාට සංසාර බිය කියන එක ඇති කරවනු වස් තමයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නේ අපි පින්වත්නි මේ සංසාරයේ බය දකින්නට ඕන සාමාන්‍යයෙන් භික්ෂුවක් කියලා කියන්නේ පින්වත්නි සංසාරයේ භයං ඉක්කතීති භික්ඛූ කියලා තමයි හඳුන්වන්නේ දැන් භික්ෂුවකට ඇයි පැවිදි වෙන්න හේතුව කියලා භික්ෂුවකගෙන් ඇහුවොත් සසරේ බය දැකීම තමයි පැවිදි වෙන්න ප්‍රධාන හේතුව වන්න ඕන නැත්තම් පිණ්ඩපාතේ වඩින්න දානෙ වළඳන්න නිදා ගන්න ඒ ක්‍රියා පටිපාටිය කරන්න ගිහි ජීවිතේ ඉඳගෙනත් පුළුවන් නමුත් පින්වත්නි ධර්මය අවබෝධ කරගන්න සසර දුක දකින්න සංසාරයට බය ඇති කරගන්න පැවිදි වෙලා ඉන්න කෙනා තමයි පින්වත්නි භික්ෂුව කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ
පින්වත්නි භික්ෂුවක් කියලා කියන්නේ සසර දුකින් මිදීමේ මාර්ගය දන්න කෙනා. අපි මේ මාර්ගය දන්නව හොඳ ආකාරවම පින්වත්නි. ඒ දැනගෙන තමයි පින්වත් ඔබට අපි මේ ධර්ම මාර්ගය පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් බලන්න අපේ මේ දැන් පරමාවශ්‍ය අවුරුදු 50යි 60යි. මම දැක්ක එක පත්තර කොළ කෑල්ලක තියෙනවා ළමුන්ගේ ආයුෂ අවුරුදු 35ට අඩු වෙයි කියලා. 35ට බසී කියලා. ඒකට හේතුව තමයි පින්වත්නි මේ වර්තමානයේ බොහෝ දෙනෙක් ගන්නා වූ වසවිස අඩංගු ආහාර. අපි දන්නවා මේ වසවිස අඩංගු ආහාර කියලා කියන්නේ පින්වත්නි ඔය රසකාරක අඩංගු කෑම ಜಾති තියෙනවනේ. ඒවා බොහෝ දෙනෙක් අද තමන්ගේ කෑම වට්ටෝරුවට එකතු කර ගන්නවා. එතකොට අපි මේ වසවිස අඩංගු ආහාර කාලා තමයි ලෙඩ වෙලා තියෙන්නේ. අපි දන්නවා ලෙඩ වෙලා ඉන්න මිනිස්සු බොහොමයක් දෙනා පින්වත්නි එක්කෝ සීනි අමාරුව නැත්තම් කොලෙස්ටරෝල් නැත්තම් ප්‍රෙෂර් ඒ වගේ රෝගවලින් බහුල විදිහට පෙළිලා ඉන්නවා පින්වත්නි. ඊට හේතුව තමයි පින්වත්නි මේ තමන් වැඩියෙන් කන සීනි අඩංගු ඒ වගේම තමයි තෙල් අඩංගු වසවිස අඩංගු ආහාර කෑම. දැන් මේ වෙද්දි අපේ රටේ දරුවන්ගේ ආයුෂ අඩු වෙන්න එක හේතුවක් තමයි දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලා බොහෝ දෙනෙක් මේ දරුවෝ ලැබෙන්න ඉන්නකොට කන්නේම වසවිස අඩංගු ආහාර. ආහාරයට ගන්නෙම වසවිස අඩංගු දේවල්. ඒක පින්වත්නි අර කුසේ ඉන්න දරුවට බලපානවද නැද්ද? බලපානවා පින්වත්නි. අර කුසේ ඉන්න දරුවා කුස තුලදීම රෝගී දරුවෙක් බවට පත් වෙනවා. ඒ අම්මට කවදාකවත් පුළුවන් කමක් නැහැ නිරෝගී දරුවෙක් බිහි කරගන්න. අනිවාර්යයෙන්ම ඒ අම්මා බිහි කරන්නේ රෝගී දරුවෙක්. උදාහරණයක් වශයෙන් කියනවා නම් පින්වත්නි මේ වර්තමානයේ අපි මේ ඉන්නේ කොළඹ මේ කාසල් වීදියේ කාන්තා රෝහල කියලා රෝහලක් තියෙනවා. ඒ වදන වාට්ටුවක්. ඒකේ පින්වත්නි සමහර ළමයි ඉපදෙනවා අංග විකල ළමයි මන්දබුද්ධික ළමයි. ඊට ගොඩාක්ම හේතුව තමයි දරුවන්ගේ සෛලවල මොළේ ක්‍රියාකාරීත්වයක් නැති බව. සමහර වෙලාවට මේ රීජ්වාර්යා ළමාරෝහල අපේ අතළඟම තියෙන්නේ. මේ ළමාරෝහලට සමහර දරුවෝ අරන් එනවා පින්වත්නි ජීවිතයටවත් අහපු නැති නම් වලින් තියෙන ලෙඩ හැදිච්ච ළමයි. එතකොට අද මිනිස්සයාගේ මේ විකෘතියත් එක්ක මේ විකෘති ආහාර රටාවත් එක්ක මිනිස්සයාගේ ආයු මට්ටම ඉතාම ශීඝ්‍රයෙන් පල්ලෙහාට බැහැලා තියෙන බව අපට පේනවා. දැන් අපි වුණත් පින්වත්නි මේ කොළඹ ඉඳගෙන කන්නේ ගොඩාක් වසවිස අඩංගු ආහාර. අපට කවදාකවත් එන්නේ නැහෙනේ ගුණදායක පළතුරක්. ඔක්කොම දවස් ගණන් බෙහෙත් ගහලා වසවිස ගහලා මිනිස්සුන්ට අතෙන් අතට ගිහිල්ලා දවස් ගණන් ෆ්‍රිජ් වල තියලා ඩී ප්‍රෙෂර් වල තියලා තමයි අපේ අතට මේ ආහාරය එන්නේ. ඉතින් පින්වත්නි කනකොට අපි මේ කන්නේ සාමාන්‍යයෙන් දවස් දෙකක් තියලා කුණු වෙන ආහාරයක් නම් දින ගණනාවක් තියලා කුණු කරන් නැතුව ඒකේ කුණු වෙන්නේ නැති සෛල ටික ආරක්ෂා කරලා ෆ්‍රිජ් එකක හරි මොකක හරි දාලා දින ගණනාවක් කල්තබලා තමයි අපි ඒක කන්නේ. දැන් මේ අපි කන්නේ මොකද්ද? දවස් දෙකෙන් කුණු වෙන්න ඕන ආහාරයක්. ඉතින් ඒකට පින්වත්නි වෙන උදාහරණ අනවශ්‍යයි. අද මේ මිනිස්සු කොච්චර ඇබ්බැහි වෙලා තියෙනවද මේ දින 45ක් වැනි කෙටි කාලයක් ජීවත් වෙන කුකුලෙකුගේ මස් කන්න. කුකුල් මස් කනවනේ. දැන් ජීවත් වෙලා ඉඳින්නම් කුකුලා මැරුණට පස්සේ චිකන්. මැරුවට පස්සේ චිකන් නේ කියලා කියන්නේ අපි. දැන් චිකන් කනවා මිනිස්සු. චිකන් කන්නේ පින්වත්නි මොන රසයකටද මොන ගුණයකටද? තමන්ගේ දිවට අර රසකාරකවල හුරුව නිසා හැමදාම දිව විසින්
මස්සිල්ලනවා ඒ නිසා දැන් මේ කුකුල් මස් මම මේ කියන්නේ කුකුල් මස් කෑවට කමක් නැහැ චිකන් කෑවට කමක් නැහැ හැබැයි වසවිස ගහපු මස් වර්ග අපි කොච්චර කනවද බලන්න පින්වත්නි දින 45ක් අර බ්‍රොයිලර් කුකුලා ෆ්‍රිජ් එකේ ඉන්නවා කියනවා දින 125 අදි ශීතකරණවල දින 125ක් පමණ ඉඳලා තමයි අපේ අතට එන්නේ සමහර වෙලාවට පිඟානට මස් කෑල්ල බෙදද්දී ඒ මස් කෑල්ලේ පිංවට්නි තනිකර පිටිගුලියක් වගේ තියෙන්නේ මස් කෑල්ල සාමාන්‍යයෙන් කීරි කීරි අහුවෙන්නේ නැපයි මස් කෑල්ලක එම මස් කෑල්ල කීරි කීරි අහුවෙන්නේ නැහැ තනිකර පිටිගුලියක් නිකාම් අතට අහුවෙන්නේ ඉතින් පිංවට්නි මේවා අඩංගු වසවිස අඩංගු ආහාර තමයි අපි මස් මාංශ උනත් අනුභවයට ගන්න සාමාන්‍ය මස් කන්න එපා කියලා තමයි අපි නම් කියන්නේ නමුත් අපි මස් මාංශ කන්න එපා කියලා අන්තගාමී වදන් කියන්නේ නැහැ අපි කියනවා පින්වත්නි ඔබට මේ වසවිස අඩංගු මස් මාංශ වගේ දේවල් ආහාරයට ගන්න එපා කියලා එතකොට පින්වත්නි දැන් අපි කන කෑම බට්ටෝරුව අපි දන්නවා හොඳ ආකාරව මේ තියෙන්නේ තනි කරම වස සහ විස කියන එක දැන් අපි නූල්ඩස් පැකට් එකක් කඩලා ඒකේ තියෙන රසකාරක පැකට් එක උණු වතුර එක්කට දාලා විනාඩි 5කින් 2කින් 3කින් උපරිම විනාඩි 5යිනේ ඒ නූල්ඩස් එක පිළියල කරගෙන කනවා ඒකේ තියෙන මොන ගුණයකටද අපි යෝග කන්නේ කුසගින්න නිවා ගන්න බලන්න පින්වන්නේ මිනිස්යාගේ ආයු පරිහානියට පත් වෙන විදිය මිනිස්සු දැන් ඔන්න බලන්න දැන් මම මෙතනින් තමයි ආරම්භ කරන්නේ මිනිස්සු දැන් විවිධ අත්හදා බැලීම් කරනවානේ දැන් අපි දන්නවා මිනිස්සු අත්හදා බැලීම් කරනකොට විවිධ අංශ වලින් මිනිස්සු බලනවා සත්තු අරගෙන මිනිස් සිරුරට සමාන සත්තු අරගෙන ඒ සතුන් ලවා විවිධ අත්හදා බැලීම් කරවන්න අපි දැකලා තියෙනවා පින්වත්නි වඳුරෝ වගේ සත්තු අරගෙන රිලව් වගේ සත්තු අරගෙන හාව වගේ සත්තු අරගෙන ලේන්නු වගේ චූටි සත්තු අරගෙන ඒ සත්තුන්ගෙන් විවිධ ඖෂධ වර්ග පරීක්ෂාවට ලක් කරනවා ඉන්ජෙක්ෂන් වර්ග බෙහෙත් වර්ග විවිධ දේවල් පින්වත්නි පරීක්ෂාවට ලක් කරනවා පින්වත්නි අපි දන්නවා විවිධ පරීක්ෂණාගාරවල හාවෝ බැටළුවෝ මුවෝ වගේ අහිංසක සත්තු ඉන්නවා පින්වත්නි ඒ සත්තුන්ගෙන් තමයි මිනිස්සුන්ට දෙන බෙහෙත් පරීක්ෂාවට ලක් කරන්නේ සමහර වෙලාවට ඒ සතා විකෘති වෙන්න පුළුවන් විකෘති වෙනවයි කියලා කියන්නේ හාවෙක්ට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවොත් ඒ හාව සම්පූර්ණයෙන්ම දවස් ගාණක් පණ ඇද ඇදිඳලා ඒ ඉන්ජෙක්ෂන් එක පරීක්ෂා කිරීමට ලක් වෙලා ඒ හාව මැරෙන්න පුළුවන් ඊළඟට පින්වත්නි අපි සමහර වෙලාවට මම්මගේ ඇස් දෙකට දැකලා තියෙනවා ওই පොඩි චූටි චූටි මීයෝ ඔය සුදු මීයෝ වගේ සත්තු ඉන්නවා පින්වත්නි පරීක්ෂණාගාරවල මම දැකලා තියෙනවා ඒ සත්තුන්ට විවිධ එන්නත්කරණයන් කරනවා දැන් ඔය කොරෝනා වගේ වසංගතයන්ට එන්නත් හොයාගෙන තියෙන්නේ සත්තුන්ට මුලින්ම එන්නත් කරනවා පින්වත්නි සත්තුන්ට එන්නත් කරලා තමයි සාර්ථකත්වයේ සහ අසාර්ථකත්වයේ ඒකේ මනින්නේ දැන් ඔබ එන්නත ගහගත්ත ඇතිනේ එන්නත විදගත්ත කෙනෙක් වෙන්න ඇති ඔබ එකපාරක් හරි දෙපාරක් හරි එන්නත විදගන ඇති පින්වත්නි ඔබ එන්නත විදගත්තනම් ඔබට අමතකුණා නේද ඔබ ඔබේ ඔය එන්නත පරීක්ෂා කරන්න ජීවිතේ පූජා කරපු සත්තු පින්වත්නි ඒ සත්තුන්ටත් තින් දෙන්න ඒක හරි වටිනවා ගොඩාක් දෙනෙක් මේවට hina වෙයි මෙච්චර හීන විදිහට මෙච්චර පහත් විදිහට හිතන්න ඕන නෑ කොහොමත් සත්තු ඉන්නේ මරාගෙන කන්න තමයි කොහොමත් සත්තු ඉන්නේ පරීක්ෂණ වලට තමයි අපි නොමැරි සත්තු මැරුවොත් ඇති කියනේ සංඥාවෙන් ඉන්න මහා හීන මිනිස්සු ඉන්නවා මහා අදම මිනිස්සු ඉන්නවා පින්වත්නි අන්න ඒ මිනිස්සු නම් මේක පිළිගන්නේ නැති වෙයි නමුත් පින්වත් ඔබට මම කියන්නේ ධර්ම ශ්‍රවණය කරනවා නම් අනිවාර්යෙන්ම ඔබ වැක්සින් එක ගන්නවා නම් දැන් කොරෝනා එන්නත තියෙනවානේ ඒ කොරෝනා එන්නත ඔබට එන්නත් කිරීමේදී සත්තුන්ට මුලින්ම අත්දා බලලා තමයි මේ සත්තු මැරෙනවද ජීවත් වෙනවද පනාදිනවද කියලා බලලා තමයි අපට අපේ ඇඟට ඒ වැක්සින් එක දෙන්නේ. ඉතින් ඒ පරීක්ෂාවට ලක් කරද්දි මිය ගියපු සත්තුන්ට
कोई तरण वेदनावाक एति उनायद्द ए सत्तु पिंगवाटनी मोनतरं दुकेंद मियायान्नैत्ते इतिंग अहिंसक सत्तुंट पिन टिकक् अनुमोदन करनकोट कोच्चर ए सत्तुंट ईलंगात्मे मनुष्यात्मभावयक् करि लबागन्न सेनसेन्न पुलुवा मे मम पौद्गलिकव करन क्रियावक् तमयि मम मे किव्वे वेन मोकक्वत् नेवेयि हेतुव तमयि पिंगवाटनी अपि सत्तुंट अयिति लोकयक तमयि जीवत् वेन्ने बलन्न ए सत्तु निसा अपट बेहेत् टिक लबेनवा सत्तुंग परीक्षा करला तमयि अपट बेहेत् एक देन्ने ए निसा अपि सत्तुंट पिन देन्न ओन पिंगवाटनी ईलंगट बलन्न ओय अतिवेगी मार्ग ए वगेम तमयि महा मार्ग नोयेक् वीति हदला तियेन सत्तुंगे राजधानी मेदिन वनोद्यान मेदिन इतिं अपि ए सत्तुंगे वनोद्यान मेदिन उडिन यनवा पिंगवाटनी ए सत्तु हैप्पीला समहार वेलावट पना दिनवा महा मार्ग वल आयनट वेला ए सत्तु कियन वैति पिंगवाटनी अने उंबला वागे नरुमक्कार जातिया अपे कैले उडिंग उंबला पारवाल हदागेन अपिवत थप्पगेन अपिवत मरागन यानवा कमन्ने उंबला होम पले अल्ला अपेत्ता आयुष कोहमारी गेवेनवा ओहेलागेत्ता आयुष गेवेनवा ए निसा अपि हेमो मरणयट पात्तेनवा ईलंग आत्मे मे वगे कर्म गेवपल्ला कियला ए सत्तु कियनवा वगे पिंगवाटनी मटनं ऐत्तटम ऐहेनवा दवसक मम ओय अतिवेगी मार्गे दक्षिण अतिवेगी मार्गे यद्दी एक सतेक हैप्पीला पिंगवाटनी सता पना दिनवा हरी दुकाई नतर करन्नत बै कोतनकवत मम कल्पना करा ससरे भयानक कम एत एक्क मट कल्पना वुना मे मिनिस्सुंगे तियन वैरद्द बोहो वेलावट मे मिनिस्सु करन क्रियापटिपाटी निसा तमयि मे सत्तु जीवितेन वंदि गेवन्नी अने सत्या सुवपत् वेवा कियला मम प्रार्थना वक्कला पिंगवाटनी अने एक निसा तमयि पिंगवत् ओबटत् मम कियन्ने यम किसी विधियकिन ओब महा मार्गे गमन करनकोट हरीम सलकिलिमत्व यन्न पिंगवाटनी अपि वितरक् नेवेयि जीवत् वेन्न ओने अहिंसक सत्तु जीवत् वेन्न ओने अपि पंचशीले रकिनवा नम् एकनि पानाति पाता वेरमणि सिक्का पदं समादियामि कियला कियन्ने ने अनुन्गे परपण अपि नसन्ने नै कियला कियन्ने अपे हेनं तुंगितकिन्वत् अनेक सतेकुगे जीवितय नैति करन्न होंद नै अपे वाहन निसावत् अपि निसावत् अपे रियदुरा निसावत् अपि अहिंसक सत्तुंगे जीवित नैति करन्न होंद नै पिंगवाटनि आन्न एक मतक तियागन्न पिंगवाटनि ईलंग कारणाव तमयि दैन ओय मनुष्या पिरिहिला इन्न हेतुवत् तमयि मनुष्यागे आयु परिहानियट पत्वेला इन्न हेतुवत् तमयि मिनिस्सु अधर्म रागे बलवत् वीम बुद्धरजानांसे देशना करनो महानिनि यम कालेक मे लोके अधर्म रागे बलवत् वूयेद विषम लोभे बलवत् वूयेद मिच्छा धर्मे बलवत् वूयेद एकलट लोक सत्यागे आयु परिहानियट पत्वेनवा मे वटिना कालेन पिंगवाटनी अपे जीवित काले पिरिहेनवा बलन्न बुद्ध काले परम आयुष्य बुद्ध काले परम आयुष्य पिंगवाटनी अवुरुदु 120 आई मीट अवुरुदु ए कियान्ने 2500 कट वितर कालेन बुद्धरजानांसेगे काले अनुरुद्ध महारातन वांसे वसर 120 जीवत् वुना ईलंगट विसाका महोपासिकाव अवुरुदु 120 जीवत् वुना ओयादि वशेन पिंगवाटनी महा उपासिकावरु उपासकवरु स्वामीन्वहन्सेला ओय बक्कुल हामुदुरु वगे अवुरुदु 160 जीवत् वुना ए उन्वहन्सेगे पिने बल महिमय कोम नमुत् पिंगवाटनी परमावश्य तिबुने अवुरुदु 120 दैन बलन्न कौद अवुरुदु 120 जीवत् वेन्ने कियला कौरुवत् नै पिंगवाटनी अवुरुदु 120 जीवत् वेन उप्परिम अवुरुदु 60 70 तमयि दैन नम् मे वेद्दि अवुरुदु 50 55 जीवित इवरयि मे वेन्ने पिंगवाटनी अवुरुदु 70 60 विर मिनिस्सुंगे आयुष पिरिहिला गिहिन तियेनवा मे अपट एस देकट पेनवा एस 50 पिटम दिस वेन्ने दैन मे मिनिस्सुंगे आयुष पिरिहिला गिहिन इवरयि मे मिनिस्सुंगे आयुष नैति वेला गिहिन इवरयि मे वेनकोट पिंगवाटनी अपि कोच्चर अप्रमादी वेन्न दोने कियला कियनवना लोकये बोहो देनेक कोहोम जीवत् वेन्न हेदुवत् तमंगे आयुष कोच्चर वैडि कर गन्न हेदुवत् वैडि कर गन्न बै पिंगवाटनी केनेक कियायि नै मरण वेलावटने मरेन्ने कियला कियायि एत् पिंगवाटनी परमावश्यक कियला एकक् लोके तियेनवने परमावश्यक कियला एकक् लोके तियेनवा एतकोट दैन ओब अहला तियेनवा
අරක කියලා ශාස්ත්‍රවරයෙක් හිටියා අපේ බෝධිසත්වයන් වහන්සේ පාරමිතා පුරනකොට අරක කියලා තමයි උත්පත්තිය ලැබුවේ මෙයා ශාස්ත්‍රෝකරුත්වයෙන් හැඳින්වුවේ පින්වත්නි ශිෂ්‍යයන් 80000කට මෙයා ශිල්ප ශාස්ත්‍ර ඉගැන්නුවා හොඳ බ්‍රාහ්මණ පඬිවරයෙක් ධර්මයේ දන්න හොඳ උගත් පඬිවරයෙක් මේ පඬිවරයා නිතරම මේ ශාස්ත්‍රවරයා අරක ශාස්ත්‍රවරයා නිතරම කියන්නේ තමන්ගේ ගෝල බාලයන්ට මනුස්ස ජීවිතය අල්පයි මනුස්ස ජීවිතය ඉතාම කෙටි ඒ නිසා අප්‍රමාදී වන්න කියලා කියනවා මනුස්ස ජීවිතයේ රෝග බහුලයි කරදර පීඩාකාරී තත්ත්වයන් වැඩි ඒ නිසා අප්‍රමාදී වන්න කියලා කියනවා මනුස්ස ජීවිතයේ අල්පයි කියලා එදා අරක ශාස්ත්‍රවරයා දේශනා කරන කොටත් පින්වත්නි මනුස්ස ජීවිතයේ තිබුණේ අවුරුදු 60000ක් පරමාවශ්‍ය විඳින්න පුළුවන් මනුස්ස ජීවිතයක් තමයි එදා මිනිස්සුන්ට තිබ්බේ එදත් අරක ශාස්ත්‍රවරයා අර තමන්ගේ ගෝල බාලයන්ට උගන්වන්නේ අවුරුදු 60000ක් කාලෙදිත් මනුස්ස ජීවිතේ අල්පයි කියන එක ඊළඟට පින්වත්නි මනුස්ස ජීවිතේ රෝග බහුලයි කියලා එදා අරක ශාස්ත්‍රවරයාණන් වහන්සේ උගන්වද්දී රෝග තිබ්බයි කියලා කියන්නේ 6යි ඒ 6න් පළවෙනි රෝගය තමයි සීතල දෙවෙනි එක තමයි උෂ්ණය තුන්වෙනි එක තමයි පින්වත්නි බඩගින්න පිපාසාව හතරවෙනි එක පස්වෙනි එක තමයි මලපහ කිරීම හයවෙනි එක තමයි මුත්‍රා කිරීම ඔන්නෝය රෝග හය තමයි තිබ්බයි කියලා කියන්නේ පින්වත්නි ඒ කාලයේ පරමාශ අවුරුදු 60000යි ඒ කාලෙත් අරක ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරේ තමන්ගේ ගෝල බාලයින්ට මේ ජීවිතය අල්පයි ඒ නිසා මේ ජීවිතය තනකොළ ගහක් අග තියෙන පිනිමිඳුවක් වගේ හිරු උදාවත්ම වහාම මේ පිනිමිඳ නැති වෙලා යනවා වගේ අපේ ජීවිතය නැති වෙනවා කියලා පිනිමිඳක් උපමා කරලා ජීවිතය අවබෝධ කරගන්න එදා දේශනා කළා කියලා කියනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදාර අරක ශාස්ත්‍රු වහන්සේ වෙලා ඉන්නකොට මහණෙනි මම පිනිමිඳක් උපමා කරලා අවුරුදු 60000ක් ආයු තියෙන කාලෙත් අපේ ජීවිතය අල්පයි කියලා දේශනා කළා. ඒ වගේම දියබුබුලක් වගේ උඩ ඇවිල්ලා නැති වෙලා යනවායි කියලා මම දේශනා කළා. එසේනම් මහණෙනි අද මා මේ අප්‍රමාදීභාවයේ දේශනා කරන්නේ මේ ජීවිතය කොච්චර අල්පද කියලා අද මේ අවුරුදු 100ක් 120ක් වගේ කාලය තුල මහණෙනි හොඳට අවබෝධ කරගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ ඒ අරක සූත්‍රයේ වදාලේ. ඔබ කියවන්න සූත්‍ර පිටකයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අංගුත්තර නිකායේ අංගුත්තර සගියේ අරක කියලා සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. ඒ සූත්‍රය කියවලා බලන්න පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා මේ ලෝකයේ ඒකාන්ත වශයෙන් මිනිස්යාගේ ආයුෂය මේ වෙන්නේ පහළ මට්ටමකට බහිනවා ආයි ඉහළ යන්නේ ආයුෂ වැඩි වෙන්නේ දැන් බලන්නකෝ දරුවන්ගේ ප්‍රවණතාවය දරුව ගොඩාක් දෙනෙක් දැන් හිතන්නේ පතන්නේ මේ හැම දෙයක්ම මහා විශාල විදිහට ඒක අපට හොඳට පේනවා පින්වත්නි දැන් බලන්න මේ චූටි දරුවෝ ජංගම දුරකථනයකට හුරු වෙලා දැන් මේ සමාජයේ තියෙන සියලුම දේවල් බාහිර කරුණු කාරණාවන් මේ හැම දෙයක්ම දරුවෝ දන්නවා මේ වෙද්දි පින්වත්නි සමහරු ඒවා අත්හදා බැලීම් කරන්නත් යනවා අපි දැකලා තියෙන සමහර දරුවෝ එල්ලිලා බෙල්ලවල දාගත්තා සමහර දරුවෝ වස බිව්වා ජංගම දුරකථනය නිසා එල්ලිලා සමහර ගැහණු ළමයි මැරුණා පින්වත්නි පොඩි ගැහණු දරුවෝ දැන් මේ ජංගම දුරකථනයක් අරමුණු කරගෙන හේතු කරගෙන දැන් අද මේ වෙද්දි සමහර දරුවෝ ඉන්නවා අසීමාන්තික විදිහට තමන්ගේ ජීවිතය විනාශ කර ගන්නවා සමහර ගැහණු ළමයි ඉන්නවා පින්වන්නි ගැබ් ගන්නවා ගැබ් අරගෙන තාත්තා නැතිව දරුවන් බිහි කරනවා ඒ විදිහට අද මේ ජංගම දුරකථනය නිසා ගොඩාක් තරුණ දරුවන්ගේ ජීවිත පරිහානියට පත් වෙලා තියෙන බව අපට පේනවා ඒත් එක්ක මේ ළමයින්ගේ ජීවිත ආයු මට්ටම පල්ලෙහාට බහින්නේ නැද්ද බහිනවා පින්වත්නි දැන් බලන්න අපි අවුරුදු 15 16 දී තිබිච්ච දැනුම නෙවෙයි අද ළමයින්ට තියෙන්නේ සමාජ දැනුම අතිනුත් ඒ වගේම තමයි බාහිර වැඩිහිටියෝ කරන ක්‍රියාකාරකම් අතිනුත්
අද අවුරුදු 15 16 ළමයි බොහෝ දේවල් දන්නවා පින්වත්නි. අපි ඒ කාලේ අම්මා තාත්තා කියනවා ගෙන් එළියට බහින්න එපා කොහෙවත් යන්න එපා කියන තැනකට වෙලා හිටපල්ලයි කියලා අපි එක තැනකට වෙලා හිටියා. දෙමව්පියෝ කියන දේ අහලා. අද ළමයි කියන දේ අහන්න නැතුව පින්වත්නි බොහෝ දෙනෙක් හැම තැනම යනවා රස්තියාදු ගහනවා. ඊට පස්සේ සමාජය ගැන ගොඩාක් දේවල් ළමයි දැනගන්නවා. ඊට පස්සේ පින්වත්නි හැසිරෙන්නේ අපේ අම්මලා තාත්තලා වගේ තමයි ළමයි හැසිරෙන්නේ. සමහර විට වැඩිහිටියෙකුට ගරු කරන්න දන්නේ නැහැ. ඒ වගේම Tamanට වඩා වැඩිමාල් කෙනෙක්ට කළ යුතු ඇවතුම් පැවතුම් පිළිවෙත් දන්නේ නැහැ. නෑදෑයෝ කවුද කියලා දන්නේ නැහැ. පින්වත්නි මේ පරිහානියට පත් වීගෙන යන්නේ අවුරුදු 15න් 16න් බොහෝ ළමයි ගැප් අරගෙන දරුවෝ බිහි කරලා අම්මලා තාත්තලා වුණාට පස්සේ ඒගොල්ලෝ සමාජයට මුහුණ දෙන්න ඕනේ. සමාජයට මුහුණ නොදී ඉන්න බෑනේ සමාජයට මුහුණ දෙන්න ඕනේ. එතකොට පින්වත්නි ඒගොල්ලෝ හැසිරෙන්නේ සුවිශාල මිනිස්සු වගේ තමයි හැසිරෙන්නේ. ඉතින් දරුවෝ වගේ නෙමෙයි හැසිරෙන්නේ. ඒක නේදා කොසල් මහරජුරෝ දැකපු හීන දාසයෙන් මේ එක හීනයක් තමයි හැබෑ වෙලා තියෙන්නේ. කුඩා ගස්වල විශාල පතාක ගෙඩි හැදෙනවා. ඒ ගෙඩි පළ දරනවායි කියලා කියනවා. ඒකේ හීන ප්‍රතිඵල තමයි පින්වත්නි ඉතා මඩු වයසේ ළමයි මේ වෙද්දී අම්මලා තාත්තලා බවට පත් වෙලා ජීවිත විනාශ කරගන්නවා. අපි දන්නවා ගෙවල් දොරවල් වල තියෙන අඩදබර කොච්චරද කියලා කියනවනම් මොනව බෙදා ගන්න බැරුවද තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න බැරුව තමයි අද මේ වෙලා තියෙන්නේ. ඊළඟට අධර්ම රාගය විසම ලෝභය මිච්ඡා ධර්මය කියලා කියන්නේ පින්වත්නි මේවා හරි බලවත්. තමන්ගේ අම්මව පේන්නේ නැතුව යනවා දරුවන්ට. තමන්ගේ නැගණියව තමන්ගේ අක්කව දරුවන්ට පේන්නේ නැතුව යනවා. ඒ වගේම තමයි මේ නෑදෑයා මේ පුංචි මේ නැන්දා මේ නංගි මල්ලි කියලා අවබෝධ කරගන්න බැරුව නෑදෑකම් නැති වෙලා යනවා. අධර්ම රාගේ බලවත් වෙද්දි අහුවිච්ච මිනිස්සුත් එක්ක කාම සේවනය කරන්න තමයි බලන්නේ පින්වත්නි. දැන් අද මේක ගොඩාක් වෙලාවට අපට පැහැදිලිව පේනවා. අර අපි දැක්ක පහුගිය දවසක තමන්ගෙම ඥාති පුත්‍රයත් එක්ක දියණිය යවනවා අම්මයි තාත්තයි. අන්තිමේදී දියණියගේ මලසිරුර අහුවෙන්නේ ඒ ගමේ තිබිච්ච පාළු පැත්තක තිබිච්ච පාළු ගෙදරකින්. පින්වත්නි දරුවෝ ඇවිල්ලා නිතර දෙවේලෙම කියනවලු අම්මටයි තාත්තටයි මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා මේ අයියා එච්චර හොඳ කෙනෙක් නෙවෙයි අපේ නෑදෑයෙ වුණාට මෙයා මෙහෙම කෙනෙක් කියලා කිව්වට අම්මයි තාත්තයි පිළිගන්න අසමත් වෙනවා. මේ දරුවා මෙහෙම කෙනෙක් කියන එක පිළිගන්න අම්මයි තාත්තයි අසමත් වෙනවා. ඉතින් දියණිය කියපු දේවල් පිළිගන්නේ නැතුව අර දරුවත් එක්කම හැම තැනකම ගමන් බිමන් යැව්වා. අන්තිමේදී පින්වත්නි මොකද වුනේ? අර දියණියගේ ජීවිතය අතවරයට ලක් වෙලා තමයි අවසානයේ හුදකලා පැත්තක පාළු ගෙදරක තමන්ගේ ජීවිතය අවසන් ගමන් යන්න සිද්ධ වුනේ. බලන්න පින්වත්නි අධර්ම රාගයේ බලවත් වෙද්දි මිනිස්සු හැසිරෙන විදිහ, ඊළඟට මිත්‍යා ධර්මයන් බලවත් වෙද්දි මිනිස්සු හැසිරෙන විදිහ බලන්න. අද වෙද්දි පින්වත්නි මං ඔය නිතර දෙවේලෙම කියනවා වාගේ දේව වරම් කියයි, අරයා වරම් දුන්නා, මෙයා වරම් දුන්නා කියලා කියයි, වරමක් හම්බුණා කියලා පින්වත්නි මුළු ගමේම මිනිස්සු අමුම අමු මිත්‍යා දෘෂ්ටිකත්වයට පත් කරමින් කටයුතු කරන සමහර කාන්තාවෝ ඉන්න ඔය හද්ද පිටිසර ගම්වල පින්වත්නි. දැන් මේ වෙද්දි අපි දන්නවා එහෙම වෙලා තියෙනවා පින්වත්නි බොහෝ දෙනෙක් ඉන්නවා මිත්‍යා දෘෂ්ටික දේවල් වලට අහු වෙලා ඉන්නවා. ඒ කියන්නේ මිත්‍යා බලපෑමට ලක් වෙලා ඉන්නේ මේ අය. හේතුව තමයි පින්වත්නි මේවට විවිධ ඇදහිලි හා විශ්වාස. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ධර්මයේ මිනිස්සු නොපිළිපදිනකොට මිනිස්සුන්ට කරදර එනවා වැඩි. ධර්මයේ නොපිළිපදිති මිනිස්සුන්ට කරදර එනවා වැඩි. එතකොට ඒ කරදර දුරු කරගන්න මිනිස්සු ධර්මයට නැවත එනවා නම් ගොඩාක් කරදර අඩු වෙලා යනවා. ධර්ම මාර්ගයේ හොඳට අවබෝධ කරගෙන ධර්ම මාර්ගය තුල තමන් ජීවත් වෙනවා නම් ඒ කරදර ගොඩාක් නැති වෙලා යනවා, අඩු වෙලා යනවා. නමුත් මහණෙනි තව අනාගත කාලයේදී බොහෝ කාලයක් යද්දී මිනිස්සු ධර්ම මාර්ගයෙන් ඈත් වෙලා මිනිස්සු වෙනත් මාර්ගවල තමයි ගමන් කරන්නේ. මේක පින්වත්නි පැහැදිලිව පේනවාද වෙද්දී මිනිස්සු ධර්ම මාර්ගයෙන් ඈත් වෙනවා. බලි බිලි පූජා තොවිල් පවිල් පස්සේ මිනිස්සු ගමන් කරන ප්‍රවණතාවයක් වැඩි වෙලා තියෙනවා. ඒවා විශ්වාස කරන්න මිනිස්සු බොහෝ දෙනෙක් පෙළඹිලා ඉන්නවා පින්වත්නි. අපි දැකලා තියෙනවා සමහරු
සල්ලි දාස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරමින් මිත්‍යා මතවලට අසු වෙලා මිත්‍යා දෘෂ්ටික ක්‍රියාවන් කරනවා පින්වත්නි ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිත්‍යා ධර්මය කියලා මිත්‍යා ධර්මයන් වලට මිනිස්සු යන්න යන්න මිනිස්සුන්ට කරදර අඩු වෙනවද කරදර අඩු වෙන්නේ නැහැ කරදර වැඩි වෙනවා ඔය ගොඩාක් දෙනෙක් පින්වත්නි වැඩ ගන්න පෙරේතයන්ගෙන් භූතයන්ගෙන් සමහර වෙලාවට පෙරේතයෝ භූතයෝ ඇවිල්ලා ඔය මිත්‍යා දෘෂ්ටික දේව කොට්ටාස ඇවිල්ලා මිනිස්සුන්ට උදව් කරනවා කියලා කියනවා නේද ඒ ගොඩාක් දෙනෙක් පින්වත්නි මිත්‍යා දෘෂ්ටික බලවේග කියලා කියන්නේ පෙරේතයෝ භූතයෝ සාමාන්‍ය දෙවි කෙනෙක්ට පින්වත්නි වැසිකිලියක් තරම් කුඩා කාමරයක හිර වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ දෙවි කෙනෙක් කියලා කියන්නේ කවුද පින්වත්නි විමාන වස්තු පාළියේ සඳහන් වෙනවා දෙවි කෙනෙක් කියලා කියන්නේ උන්නාන්සේලා වැඩ ඉන්න විමානවල විමානවල වැඩ ඉන්න දිව්‍ය පුත්‍රයෝ දිව්‍යාංගනාව පින්වත්නි ඒ අය ඒකාන්තයෙන්ම විශාල ගව් 500ක් විතර දිග සමහර දෙවි දේවතාවුන් වහන්සේලාගේ යොදුන් 500ක් දිග යොදුන් 1000ක් දිග විමාන තමයි තියෙනවයි කියලා කියන්නේ සාමාන්‍ය දෙවිවරු පින්වත්නි ඔය එක එක බිලි පූජා ආහාර පාන සල්ලි ඉල්ලන්නේ නැහැ දෙවිවරු දැන් අපි දන්නවා සල්ලි ඉල්ලනවනේ අර පූජාවට අච්චර ගාණක් ඇයි මෙච්චර ගාණක් ඇයි කියලා මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්නවා පින්වත්නි දැන් එතකොට වෙන්නේ මොකක්වත් නෙමෙයි දෙවිවරු නෙවෙයි එතන ඉන්නේ පින්වත්නි සාමාන්‍ය මිනිස්සුන්ගේ ඕනෑ එපාකම් පුරව ගන්න පින්වත් ඔබ දුක් මහන්සි වෙලා හම්බ කර ගන්න ධනය සියල්ලම අර මරුකරට හෙලනවා වගේ ඔක්කොම පූජා කරනවා පින්වත්නි ඒක ධර්මයේ වෙනුවෙන් පූජා කළා නම් කවදා හරි පින්වත් ඔබට බණපදයක් මේ වගේ හරි අහන්න පුළුවන් ඒ වගේම තමයි නැත්තම් ඔබ ඒක සාසනය වෙනුවෙන් පන්සලකට පූජාවක් කළා නම් පින්වත්නි ඒ ඔබ පූජා කරපු මුදලින් කොඩනගෙන චෛත්‍ය බෝධින් වහන්සේලා බෝධිඝර බුද්ධ ප්‍රතිමා වහන්සේලා ආවාස කුටි මේ වගේ දේවල් දැකලා ඔබට සතුටු වෙන්න පුළුවන් අනේ මම මේවා ඉදි කළා මට මේ වගේ පිං තියනවා මගේ ජීවිතේ ආරක්ෂා වෙනවා කියලා ඔබට සතුටු වෙන්න පුළුවන් ඔබ ඒ නිසා මිත්‍යා ධර්මයට හසු වෙන්න එපා පින්වත්නි මිත්‍යා ධර්මයන් පසුපස්සේ පින්වත් ඔබ ගමන් කරන්න එපා අධර්ම රාගේ මිත්‍යා ධර්මයේ විසම ලෝභය මිනිස්සු විවිධාකාර විදිහට ඉන්නවා පින්වත්නි ලෝභයන්ගෙන් යුක්තයි මේ විසම ලෝභය කියලා කියන්නේ පින්වත්නි විශාල ලෝභකම් මිනිස්සුන්ගේ ජීවිතවල තියෙනවා සමහර ලෝභකම් තියෙනවා පින්වත්නි මිනිස්සු තමන්ගේ කරගන්න සියල්ල උත්සාහ කරන ලෝභකමින් තමන් දෙන්නේ නැහැ තමන්ගේ කරගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා හැබැයි ඒ අරමුණු කරුණු කාරණා ඉටු වෙන්නේ නැහැ ඉතින් අද මේ ලෝකයේ පින්වත්නි අධර්ම රාගයේ බලවත් වෙලා තියෙනවා විෂම ලෝභයේ බලවත් වෙලා තියෙනවා මිත්‍යා ධර්මයේ බලවත් වෙලා තියෙනවා දැන් පින්වත්නි බලන්න එහෙනම් අපි පරමාවිශ අවුරුදු 50ක් 55ක් 60ක් ජීවත් වෙන මේ යුගයේ අපට පින්වත්නි ඉක්මනින්ම මේ ලෝකයෙන් සමවරගෙන යන්න සිද්ධ වෙනවා ඒ නිසා පින්වත් ඔබ අප්‍රමාදී වන්න අප්‍රමාදීව කුසල් වඩන්න සාමාන්‍යයෙන් අපි ගණනය කළ බැලුවොත් පින්වත්නි අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා අවුරුදු 100ක් ජීවත් වෙනකොට ඒ අවුරුදු 100න් භාගයට භාගයක්ම ගෙවෙන්නේ පින්වත්නි නිදා ගන්න. එතකොට ජීවත් වෙන්නේ අවුරුදු 50යි. ඒ අවුරුදු 50 පින්වත්නි අපි දවසට කෑම වේල් 3ක් කනවා කියලා කියමුකෝ. අපි කොහොම හරි දවසට කෑම වේල් 3ක් කනවා. ওই කෑම වේල් 3න් පින්වත්නි එකක් හරි මග ඇරිලා අපි කියමු සාමාන්‍යයෙන් දවසකට කන්නේ කෑම වේල් 3යි නම් අපි ඒ කෑම වේල් 3 අවුරුද්දකට හැදුවොත් අවුරුද්දකට අපි කනවා කෑම වේල් 1095ක් දවස් 365ට 3 වේලම කෑවොත් අවුරුද්දකට කනවා පින්වත්නි කෑම වේල් 1095ක් ඊළඟට අපි අවුරුදු 100ක් ජීවත් වුණා කියලා කියන්නකෝ අවුරුදු 100ම අපි කෑම වේල් 1095 වැඩි කිරීම 100 109500යි පින්වත්නි අපි මේ කෑම වේල් 109500ක් කන්න තමයි අපි මේ විදිහට ජීවත් වෙන්නේ අවුරුදු 100ක් අපි අවුරුදු 100ක් ජීවත් වෙනකොට පින්වත්නි අපට කාටද අවුරුදු 100ක් වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා පින්වත්නි අපට කාටවත් අවුරුදු 100ක් ජීවත් වෙන්න බෑ අපි අවුරුදු 50ක් ජීවත් වුණොත් අපි කන්නේ කෑම වේල් 54750යි
එතකොට මේ කෑමවේල් 54750ක් කන්න තමයි අපි මේ සියලුම දුක් ගැහැට විඳින්නේ. මහා පාරවල් වල අවුවේ වේලි වේලි පිච්චි පිච්චි අනේක ආකාර දුක් විඳිමින් වද වේදනාවන් වලට හසු වෙමින් හිරගේවල් වල රෝහල් වල ඉතින් මේ විදිහට දුක් විඳින්නේ පින්වත්නි අපි මේ කෑමවේල් 54750ක් කන්න. ඉතින් අපි පින්වත්නි මේක අවබෝධ කර ගත්තා නම් මේ පිළිබඳව වටහා ගත්තා නම් අපට පුළුවන්කම තියනවා පින්වත්නි වහවහාම මේ ජීවිතය අවබෝධ කර ගන්න මගේ මේ ජීවිතය අල්ප එකක්. කෑමවේල් 54000ක් අද්දි මගේ ජීවිතය අහවර වෙලා යනවා. මේක ඉක්මනින්ම ගෙවෙන ජීවිතයක්. ඒ නිසා මම වහවහාම අප්පමිදම් භික්කවේ manussානං ආයු බුදුරජාණන්සේ දේශනා කළේ මනුස්සයාගේ ආයුෂය ඉතාම ස්වල්පයි. ඒ නිසා කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං කුසල් දහම් කරගෙන චරිතවත් වූ බ්‍රහ්මචර්යාවක නියලිලා ඒකාන්තයෙන්ම සසර දුකින් මිදෙන්න අවබෝධ කරගන්න කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ පිළිබඳව මම ද අවබෝධ කරගෙන මේ සසර දුකින් මිදෙන්න උත්සාහ කරනවා. මේ ගෙවෙන කාලය ඉක්මනින්ම ගෙවිලා යනවා. අපි දන්නේ මේ හැරිලා මේ පැත්ත බලද්දි කාලය ගෙවිලා ගිහින් ඉවරයි. එනිසා අපේ කාලය අපට එච්චර ලොකු කාලයක් නැහැ. පින්දහම් කර ගන්න තියෙන ඉතාම කෙටි කාලයයි. මේ කෙටි කාලය තුල පින්වත්නි අපි උපරිමයටම කුසල් දහම් රැස් කරගමු. පින්දහම් එකතු කරගමු. ඒ වෙනුවෙන් පින්වත් ඔබට කුසලය නියැලෙන්න හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. මෙම උතුම් ධර්මානුශාසනාවත් ඔබේ ජීවිතය මගඵල පිළිවෙලින් පුරාගෙන සුඛ පටිපදාවක් තුල ඒකාන්ත සෝය වෙන උතුම් අමා මහ නිවන් සුවේ සැනසීම සඳහාම මේ ධර්මානුශාසනාවත් හේතු උපකාරක වන දේශනාවක්ම බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ පැවැත්තු මේ උතුම් වූ ධර්මානුශාසනාව නිමාවට පත් කරනවා. පින්වත්නි අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ මේ මුතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයේගෙන කටයුතු කරන්නේ අංක 48 බෝධියපාර කෝට්ටේ මාදිවල පදිංචි දැනට ලෙබනන්හි සේවය කරන W.A. චන්ද්‍රලතා මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ කොරෝනා රෝගයෙන් පීඩා විඳින හුස්ම ගන්න අපහසුවෙන් සිටින සියලුම සත්වයාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් එවගේම 1977 ඔක්තෝබර් 14 වන දින නැසී ගිය W.A. ධර්මදාස පියාටත් 2015 මැයි 28 නැසී ගිය H.A. කර්ලයින් සීලට් මවටත් එවගේම 2020 පෙබරවාරි 18 නැසී ගිය M. අරුණකුරේ එකම පුතාටත් 2021 සැප්තැම්බර් 14 වන දින නැසී ගිය W.A. ලීලාවති නැන්දාටත් පියාගේ පවුලේ සියලුම දෙනාටත් මවගේ පවුලේ නැසී ගිය සියලුම දෙනාටත් ඒ මියගිය පුතාගේ තාත්තගේ පවුලේ නැසී ගිය සියලුම දෙනාටත් දන්නා නොදන්නා සියලුම නැසී ගිය පළගිය ඥාතීන් හැම දෙනාටත් W.A. සුමනලතා සහෝදරියටත් පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන තමයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව වෙනුවෙන් ඒ පින්වත් W.A. චන්ද්‍රලතා මහත්මිය දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඒ වගේම අද දවසේදී බලාපොරොත්තු වෙනවා ලලනී ලේලියටත් ඔකඳ මුණබුරාටත් සියලුම සහෝදර සහෝදරියන්ටත් දරුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට ආශිර්වාද කරන්නට ඒ වගේම නැන්දම්මා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත් දේශකයාණන් වහන්සේ වන අපටත් ඒ වගේම සියලුම මහා සංඝරත්නයටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ත්‍රිවිධ හමුදාවටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ අපේ පින්වත් ගයාන් දුෂ්යන්ත මහත්මයා ඇතුළු පවුලේ සියලුම දෙනාටමත් කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට ඒ පින්වත් මෑණියන් බලාපොරොත්තු වෙනවා. අද මෙසේ රැස් කරගත් සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන්
සම්මා දිට්ඨික අල්පේ සාක්‍ය ඉෂ්ඨකාමී හිතකාමී පින් කැමැති සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා විසින් අනුමෝදන් වේවා අපි මේ සියලු පින් දෙවියන්ට අනුමෝදන් කරමු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා දෙවියන්ගේ ආශිර්වාදය බලය දේව රැකවරණ අපි හැමදෙනාටම ලබා දේවා ඒ වගේම දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේටත් බ්‍රහ්මලෝක විස්සකට අධිපති සහම්පති මහා බ්‍රහ්ම රාජෝත්තමයාණන් වහන්සේටත් අප විසින් රැස්කර ගන්නට යදුනා වූ මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා සියලුම දේව රාජවරු බ්‍රහ්ම රාජවරු මේ සියලු පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දේව රැකවරණේ ආශිර්වාදය අප වෙත ලබා දෙමින් කලට වේලාවට අපි අනේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා සිතන පතන සිතුම් පැතුම් ආදී සියලුම යහපත් ප්‍රාර්ථනාවන් සියලු කටයුතු සඵලමත් කර දේවා සරුපල කර දේවා සියලු දෙවියෝද ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා පින් අනුමෝදන් කරමු පෙර නම් සදහන් කරපු කෝට්ටේ මාදිවෙල අංක 48 බෝධිය පාර පදිංචි ලෙබනන්හි සේවය කරන W.A. චන්ද්‍රලතා පින්වත් මෑණියන් නමින් මියගිය සියලුම ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් කරමු ඒ වගේම තමයි මේ රැස්කර ගන්නට දුන සියලුම පින් එතුමියගේ පවුලේ නමින් මියගිය සියලුම ඥාති වර්ගයාට පින් අනුමෝදන් කරමු දායකත්වයේ නම් සඳහන් කරපු හැම දෙනාටම පින් අනුමෝදන් කරමු ධර්ම ශ්‍රවණය කරපු පින්වන්ත ඔබ හැම දෙනාගේම නමින් නැසී මේ යන්ට දුන සියලුම ඥාති වර්ගයාට පින් අනුමෝදන් කරමු මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අප නමින් මියගිය සියලුම ඥාති වර්ගයා සුවසේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ වගේම රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරපු රණවිරුවන්ටත් අපවත්ති වදාළ සියලු යතිවරයන් වහන්සේලාටත් කොරෝනා වසංගත උවදුර හේතුවෙන් මියගිය සියලුම ජනතාවටත් මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා සියලුම මියගිය ඥාතීන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසීමට පත්වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව පින් අනුමෝදන් කරමු ඒ වගේමයි පින්වත්නි අපි අද මේ අවස්ථාවේදී සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස්කර ගන්නට යදුනා සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ලෙබනන්හි සේවය කරමින් අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් දායක වූ W.A. චන්ද්‍රලතා පින්වත් මෑණියන්ට කරන කියන සියලුම රැකී ආරක්ෂා කටයුතු සාර්ථක කරගෙන තව තවත් මෙවන් උතුම් ධර්ම දානමය පින්කම් සිදු කර ගැනීමට හැකියාව ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ඒ වගේම එතුමිය බලාපොරොත්තු වන ආශිර්වාද කරන්න සෙත් පතන්න බලාපොරොත්තු වෙන පවුලේ දරු මුණුබුරන් හැම දෙනාටමත් ඒ වගේම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙච්ච සියලුම දෙනාටමත් සෙත් පතමින් ආශිර්වාද කරමි ධර්ම ශ්‍රවණය කරපු ලක්වැසි ලෝවැසි පින්වන්ත ඔබ හැම දෙනාමත් කරන කියන කටයුතු සාර්ථක වේවා දියුණු වේවා කියන ආශිර්වාද පැතුම ඇති කරමින් හැම දිනම මේ රැස් කර ගන්නට යදුන පුණ්‍ය ආශිර්වාදය හැම දිනාගේම ජීවිතාලෝකමත් වන්ටත් උතුම් වූ විජයස්ත්‍රේ ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ දලදා හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන හැම දිනාටම නිදුක්ව නිරෝගීව ජීවත් වන්නත් කොරෝනා වසංගතව දුරින් ආරක්ෂා වන්නත් හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරමින් අද මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමේ බලයෙන් අවසාන වශයෙන් දෙවියන් සහිත ලෝකයාටත් මියගිය ඥාතීන්ටත් අප සෑම සියලු දෙනාටමත් ඒකාන්ත වශයෙන් මගඵල පිළිවෙලින් සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම සඳහාම මේ මහාර්ග කුසලය හේතු වේවා වාසනා වේවා පාරමී වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව වන්දනා කරගමු ගෙයින් පිටවි නැවත එනතුරු අපිට බුදු ගුණ පිහිට වේවා කරන්නට යන සියලු කටයුතු
සිතන අයුරින් සපල වේවා සිතින් වචනින් කයින් සිදුවන සියලු අකුසල් දුරු කෙරේවා බුදුන් දම් සංග රුවනේ බලයෙන් සදාකල් සෙත් දීරකේවා සාදු සාදු මෙම කල පිං පෑදි පෑදි දිලේවා ආදි ආදි නොදැන කල පව් සේදි සේදි ගෙවේවා ජාති ජාති දුකක් විපතක් කිසිම කලෙකදී නොවේවා සාදු සාදු මෙපින් බලයෙන් නිවන් සම්පත් ලැබේවා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකංති ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු හැම දිනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ කෝට්ටේ මාදිවල බෝධියපාර නම්බර 48 ලිපිනේ පදිංචි දැනට ලිපිනෙන් හිස්සේ නියුතු WA චන්ද්‍රලතා මහත්මියයි එතුමිය විසින් සිදු කළා වූ මෙම ධර්ම දානමේ කුසලයේ අනුභවයේ බලයෙන් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් නිවන් අවබෝධයේ පිණසම චන්ද්‍රලතා මහත්මියට මෙම ධර්ම දානමේ කුසලය පාරමිතාවක් වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි විදස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනයේ වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0718575713 දුරකථන අංකයට 0718575713 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තිරුවන් සරණයි 0718575713 0718575713 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න වස්සාන ධර්ම දේශනා